මේ වෙනකොට ජාතික පද්ධතියට මෙගොට් 160ක් එකතු කරන සපුගස්කන්ධ විදුලි බලාගාරය සම්පූර්ණයෙන් අත්හිටවලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයෙන් තෙල් ලබා නොදීම. එම නිසා මේ වෙනකොට මෙගොට් 160ක් ජාතික පද්ධතියට අහිමි වෙලා තිබෙනවා. සම්පූර්ණ සපුගස්කන්ධ විදුලි බලාගාරය නවත්තලා තිබෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා මේ දවස් පසුගිය දවස් කීපය තුළ විදුලි බල මණ්ඩලයේ ගොඩයාමක් සිද්ධ වුණා. ඒ තමයි අධික වර්ෂාවත් එක්ක ජල පෝෂිත ප්‍රදේශවල මධ්‍යම කඳුකරේ අපේ ජලාශ පිරීතිරි ගියා. නමුත් අපි එකක් මේ රටට කියන්න ඕනකම තිබෙනවා, මේ කිසිම දෙයක් අද නඩත්තුවක් නැහැ. විශේෂයෙන්ම අපි දැක්කා වික්ටෝරියා ජලාශ, ඒ වගේම රන්දෙනිගල, ලක්ෂපාන මේවා වාන් දමනවා. හැබැයි ඒ ස්වභාවික ජල සම්පත අපට අයිති ජලාශවල රඳවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් නැහැ. සතියක් ඉක්මවා යනකොට වර්ෂාව නතර වෙලා ජලාශ සියල්ල හිඳිලා මතුවෙන්නේ රොන් මඩයි, කැලෑපාලුවන්ගේ කැලෑ කැපීම නිසා. ඒ විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිත දින රක්ෂිත දේශපාලක කපාගෙන යාම නිසා මහ පොළොර පතිත වෙන මහ ජලකඳ සෝදාපාලුව ලක් කරගෙන ගොඩ මඩත් එක තමයි එන්නේ ජලාශවලට. එතකොට සතියක් යනකොට ජලාශවල සම්පූර්ණ තියෙන්නේ වතුර නෙමෙයි රොන් මඩ. එතකොට රොන් මඩ වලින් විදුලි උත්පාදනය කරන්න බෑ. එසා විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, විදුලි බල මණ්ඩලය මේ ආයතන අතර හොඳම සම්බන්ධතාවයක් නැහැ. එසා අද තව දින කීපයක් යනකොට මාස ගණන් යන්නේ නැහැ ජල විදුලිය අර්බුදයකට යනවා. විශේෂ අපි දන්නවා ඉදිරි කාලවක වානුව දැවැන්ත වැසි රහිත කාලවක වානුවක් තමයි ඉස්සරහට එන්නේ. එතකොට ජල විදුලි උත්පාදනය නතර වෙනවා, අපිට සිද්ධ වෙනවා තාප විදුලිය කරා ගමන් කරන්න.